දැන් ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ හොරකම් මරක දැන් ඉතින් වෙන්න විදියක් නැහැනේ අම්මේ. දැන් අනුර කුමාර සානායක මහත්තයා ජනාධිපති දූෂණ නැහැ, වංචා නැහැ, හොරකම් නැහැ, මොකවත් නැහැ. රට ඉස්සරහට යන්නේ නැහැ. ඇයි? ඕව නැවැත්තුව කියලා රට ඉස්සරහට යන විදියකුත් නැහැ. තියෙන්න ඕනේ වැඩපිළිවෙලක්. ප්‍රශ්න තේරුම් ගන්න විදියක්. වැඩපිළිවෙලක් සහිතව ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යන්න පුළුවන් කණ්ඩායමක්. වැඩපෙන්නන්න පුළුවන් කණ්ඩායමක්. කාටද වැඩපෙන්නන්න පුළුවන්? දැන් ලාල්කාන්ත මහත්තයා. ලාල්කාන්ත මහත්තයා එකක් කියනවා. එතකොට මම දැක්කා බිමල් රත්නායක කියනවා පළවත්තේ මූලස්ථානයේ තියෙනවා බූරුවන්ගේ අංකපන මැෂින් එකක් කියලා. බූරුවන්ගේ අංකපන මැෂින් එකකින් විතරක් මේක කරන්න බෑ. වල්ග කපන කතරගුත් තියාගන්න වේ ජවිපේ ප්‍රධාන කාර්යාලයට දැන්. හේතුව අං විතරක් නෙමෙයි තියෙන්නේ. වල්ගෙත් කපා ගන්න වෙනවා. හේතුව මේ රට ඉස්සරහට ගෙනියන්න නම් අපි විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහත්තයා විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මාලිමාවේ ඉන්න ඔය කණ්ඩායමට අලුතින් ගිහිල්ලා කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්න ටික ඉතා ගැඹුරුයි. අපිට උත්තර හොයන්න තියෙන්නේ සරල දෙයකට නෙමෙයි. අපිට උත්තර හොයන්න තියෙන්නේ ලෝක දේශපාලනේ නැවතිලා තියෙන තැනත් එක්ක. දැන් ඉස්සර ආර්ථික විද්‍යාව වෙනස්. ඉස්සර ආර්ථික විද්‍යාව තුනේ කොහොමද? සීමිත සම්පත් වලින් අසීමිත ඉල්ලුමක් තියෙනවා. ඒක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. සීමිත සම්පත් තියෙන කියලා ලෝකේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සම්පත් තියෙනවා ඉල්ලන්න මිනිස්සු නැහැ. ඉල්ලන්න මිනිස්සු නැහැ. දැන් පහුගිය කාලේ මාමේ අපිට තෙල් නැහැ. හැබැයි ගෙන්න ගන්න පුළුවන් විදියක් තිබ්බද? ලෝකේ තියෙනවා. අපිට තෙල් නැහැ. නේ? තෙල් විතරක් නේ ගෑස්. ලෝකේ ඕන තරම් තිබුණා. හැබැයි අපිට ගන්න විදියක් තිබුණේ නැහැ. එතකොට ආර්ථික විද්‍යාවත් වෙනස් වෙලා. සම්පත් තියෙනවා ගන්න විදියක් නැති විදිය හැදිලා තියෙනවා. ලෝකේ එහෙමයි දැන් තියෙන தত্ত্বය. ඒ නිසා අපිට තියෙන්නේ ජනාධිපතිවරයෙක් ඉන්නව රටේ. ඒ ජනාධිපතිවරයාට තියෙන අධදකීම් අඩුයි. අගමැතිනියක් ඉන්නව රටේ. ඒ ජන අගමැතිනිය පළවෙනි සැරේ පාර්ලිමේන්තු ගිය කෙනෙක්. අපිට දැන් කැබිනට් එකක් හදන්න ඕන. ඊළඟට මාලිමාවෙන් ගියෝ දෙක කට්ටිය අලුත්ම කට්ටියක් යන්නේ. ඒගොල්ලෝ ගිහලා ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බෑ. අපි හදන්න ඕනේ හොඳ කණ්ඩායමක්. අපිට තමයි ඉන්නේ හොඳම කණ්ඩායම. අන්නේ කණ්ඩායම තෝරලා යවන එක තමයි අපිට මේ මැතිවරණ දිතුරු වෙලා තියෙන්නේ. මේක දිනන්න පුළුවන් මැතිවරණයක්. මතක තියාගෙන දිනන්න පුළුවන්. මාලිමාවට ඡන්දෙ දීපු කෙනෙක් හොයාගන්නත් බැරි තැනට ඇවිල්ලා. දැන් කතා කරන්නේ නැහැ වැඩිය. කාගේවත් අදහස් දැක්වීමක් නැහැ. Facebook එකේ විතරක් අර fake account වලින් ගහගෙන යනවා තාම. හැබැයි මතක තියාගන්න අපි හරියට මේකේ දේශපාලන එකලෝතින් මේක යන්නේ කෙටි දුරයි. කෙටි දුරයි. මම තමුන්නාසලට පොරොන්දු වෙනවා අපි ජීවත් වෙලා හිටියොතින් තව අවුරුද්දක් මේ රතු පාට වෙච්ච මාතර සත්‍ය වශයෙන්ම අවුරුද්දක් ඇතුලේ කොළම කොළපාට කරනවාමයි. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ මාලිමාවට දීපු 56 ලක්ෂේ 52 ලක්ෂයම අපේ ඡන්ද. අපේ ඡන්ද. ඔය ගියපු වේගෙට වඩා වැඩි වේගකින් ඕගොල්ලෝ එන්න ගත්තම එන්නේ. ආවට පස්සේ නතර වෙන තැනක් නැහැ. නතර වෙන තැනක් හොයාගන්න ඕනේ නැහැ. නතර වෙන තැන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා හදපු පක්ෂේ. ඒ නිසා අපි ඒකට ලෑස්ති. ගැළවෙන, හැලෙන, එපා වුණ මිනිසුන්ට එන්න තියෙන තැන මෙතන. දැන් පහුගිය ජනාධිපතිවරණේ ජනාධිපති තේරුවේ වැඩපිළිවෙල දිහා බලලා නෙමෙයි. කවුද දක්ෂතම කතිකය කියලා. කවුද දක්ෂ කතිකය මේ කියලා තමයි ජනාධිපති තේරුවේ. ඒකෙන් අනුර කුමාර දිසානායක මහත්තයා දක්ෂ කතිකයා. ඒ නිසා මිනිස්සු තීරණය කළා එයා ජනාධිපති කරනවා කියලා. වැඩපිළිවෙලක් බලලවත්, වැඩසටහන කොයි වගේද කියලාවත්, ඉන්නේ කවුද කියලාවත්, කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලාවත්, එහෙම හොයලා බලලා දුන්න එකක් නෙමෙයි. ඒ නිසා තමුන්නාසලගෙන් මම ඉල්ලනවා ජනාධිපතිවරණය අපිට මගහැරුණා. මහමැතිවරණය අපි අත්හරින්න ඕනේ නැහැ. මහමැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක මාතර දිස්ත්‍රික්කයෙන් පටන් ගමු. හැමදෑමත් රැලි හැදුනේ, වෙනස්කම් වුණේ, අලුත් දේවල් කළේ මාතර. මේ සැරෙත් මාලිමාවට හැරුණ වගේම වේගයෙන්ම මාලිමාවෙන් ගලවන්නෙත් මාතර. මතක තියාගන්න. වේගයෙන්ම මාලිමාවෙන් හැලෙන්නෙත් මාතර. ඒ නිසා අපි ලෑස්ති ඒ හැලෙන, ගැලවෙන ඉන්න අයට එකතු කරගන්නත්, කතා බහ කරලා ඒ අය අපේ පැත්තට හරව ගන්නත්. ඒ නිසා තමුන්නාසලා සිළු දෙනාගේ මිල්ලනවා. හොඳ පාර්ලිමේන්තුවක් හදමු. ඒ පාර්ලිමේන්තුව හදන වැඩේදී හරි මිනිස්සු ටිකක් තෝරමු. නිවැරදි කණ්ඩායමක් හදලා අනුර කුමාර සානායක මහත්තයා වැටෙන්න කලින් අත්හරිනකොටම අල්ලගන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවමු. ඒක අල්ලගන්න ඕන. හේතුව අපිට ගෝඨාභය රාජපක්ෂ 2 වෙන්න අනුර කුමාර සානායක මහත්තයා 2 වෙනකන් බලාගෙන ඉන්න ඕනේ නෑ. මේක අපිට කරන්න පුළුවන් වැඩක්. අපි ඒක කළ යුතුයි. අත ඇති දේ එක පතට විකුණ ගන්න. අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන්න dasatmarket.lk එකට. dasatmarket.lk. නැති දෙයක් නැති තැනක්.